තතාගතන් වහන්සේ දේශනා කළා ඔබ ගාවතියෙන් ඩෝන කියලා කුමක්ද උට්ටානවීර්ය මොකක්ද තියෙන්ඩෝන කියලාවදාලේ උට්ටානවීරය රුක්කුලු වැර ඇත්තෙක් වෙන්ඩෝනැ කියලා සිංහලටක පරිවාතනය කරලා තියෙනවා ත්‍රපිටකයි. රුක්කුලු වැර ඇත්තෙක් වඩෝන. උට්ටාන වීර්ිය. එ බලන්න බෞස්ෘත කමදියුණුුවෙන කොට ඊළඟට වාමයෝන කන දැ වීරරිටගන්. පට ගන්න ඕන ොක් සඳහද. අර බෞෘත වඩවෙඩ අපිට වැට එන්න ගන්නවා අකුසලේ මොකක්ද කුසලේ මොකක්ද කියලා. දැන් වොන වීර්ියෝනතට මොකටද වීර්යෝනය කරන්නේ අකුසලය දුරු කොරන්නයි කුසලය දවුණු කරන්නයි. අකුසල පැත්ත දුර්ුවල පැත්ත අයිංකරගන්නයි බලවත් පැත්ත වැඩිදියුණු කරන්නයි. ඒන සම්මහා වායාම කියන්න ත්නේ. සමවායාම කියන්නෙත් ඒකමයි. නූපං අකුසලය උපදිනයක වලැක්වීම. උපං අකුසලය නේද සම්පූර්ණයෙන්ම දැහැර කිරීම. නූපංකුසලය උපදවාගණ්ඩවීර කිරීම. ඉළඟට උපංකුසලය වැඩිදියුණු කර ගණ්ඩ වීරී කිරීම. ඕට කෙනා සත්තර සම්මයක් ප්‍රධාන වීරය කියලනේ යම් බලන්න? අපේ මේ වීර්ය තිය නං අපිට දුකින් නිදහස්සෙන්ට මේ මොහොත ගැන කොච්චර දේවල් කරගන්න පුළන්දනේ. මේ සතර සම්ය ප්‍රධාන වීර්ය, මේ උට්ටාන සම්පත්තිය, මේ වීර්ය සම්පත්තිය, අප ගාභ පවත්වාගත යුත්තේ මේ මොහොත වටහා ගැනීමටද. පච්චුප්පන්නේන යාපෙන්තී කිව ෝකයි. වර්තමානයේ මේ මොහොතේ අපිට, කුසලේ උපදීමත් ොලක් වන්න්ඩෝනෑ කුසලේ උපද්ද වඩත් ඕනෑ. උපංකුසලේ බලවත් කර ගන්නත් ෝ නෑ නූපංගකුසලේ උපදිනයක නවත්දන්නත්ව ඕනෑ. උපංග කුසලේ දුරු කරන්නත්ව ඕනෑ. ඒකටිතිල් ලොකුවීර්යක් අවශ්‍යයි. ඉතින් ඒ වීර්ය උපදින්නේ ධර්මය අහලලා හල ධර්මය ගැන පහදින කොටන. අධිෂ්ඨානයක් එනවනේ මේ ආත්මය මොනවහරි. අවබෝධයකට මම පත්වෙනවා මේ ධර්මය තව ටිකක් මම දියුණු කරනව කියන වීර් එනවනේ ධර්මය යහනකොට. මොකදේ ආශවාදය විඳින්ට පටන් ගන්නවන අපි. එන්න වීර්ියය ඔබගේ ආත්‍යාත්මික ජීවිතයේ සිව්වෙනි අංගය. පීර්ිය තියන කෙනා ඒ ඒ පලේ ලබනවා. වීර්යත් මතක තියාගන්න අන්තගාමී වෙන්නපා. අන්තගාමී වීර්යට කියන මොකක්ද අත්ත, මතානු යෝගන කිසිම වීර්යක් නැතිකමට කියන්න මොකක්ද කාම සුකල්ලික හඩියෝ ගැනේ ඔහය කකා බිබින්න එක. පුළුවන් තරම් ඉන්ද්‍රිය ධර්මටිකම පිනවන එක. එකක්වේ රාගී මනසින්ම ඉන්න එක එදකොට ඒවට එරෙහිබ දැඩිව ගැටෙන එකට කියනවා අත්ත කිලමතනේ ආත්මට වද දෙන එක. බුදු දහම ඒවගේ අන්තගාමී වීර්යයක් හෝ කිසිම වීර්යක් නැතිකම කියන ධර්ම දෙකම ප්‍රතික්ෂේප කරනවද නැද්ද ප්‍රතික්ෂේප කරනවා. දේවතාවෙක් ඇහුවනේ කොහොමද මේ ඕගයෙන් එතරවෙන්නේ කියලනේ. එතකොට තතාගතයන් වහන්සේ වදාලා පොඩ්ඩක්කත් අතපයහොලවන්න නැතුව හිටියත් ගගේ ගිලෙනවා වතුරේ ගිලෙනවා ඕනමට වඩා හෙල්ලුවත් ගිලෙනවා එහෙනම් කොතනද. අවශ්‍ය ප්‍රමාහණයට මම අනුදැන වධරනවා වීරය කරන්න කියලා. ඒක මජ්ජිමා පටිපදානේ මොකත් දෙතකට අපේ වීරිය වෙන්න ඕන මේ දත්මිටි කකා බඩිගින් ඉන්න එකක් නෙමෙයි. අතට වැටෙන කොලයක් පලයක් කනේක නෙවෙයි. නොනා කොන්ඩ රැවුල් රොකපා වීරිය කිරිල්ලක් නෙවෙයි. තතාගතයන් වහන්සේ දේශනා කරන ඔබ, වීර්වන්ත වෙන්න මේ මොහොතේ උපදිනා කුසල සිත ඳන ගෙන ඉංකරග. මේ මොහොතේ ඉපදිලා තියෙන කුසල සිත දුරු කරන්න. මේ මොහොතේ ඉපදිලා තියෙන කුසල සිත බලවත් කරගන්න වීරෙන්ඉඩ. නොඉපදිච්ච කුසල සිත උපදවගන්නත් වීරය කර මේ මොහොතේ මේෂනයි. ඇතකට තේරෙනවන මජ්ජිමා පටිපද කියන්නේ කොච්චර අති උතුම් දර්ශනයදද කියන කන? ගෘහජීවිතයටත් ඔය වීර්ය ඕනිද නැත්ත ඕන දැම් බලන්න සමාරු ඉන්නවා ගෘහජීවිතයේ ඉඳගැන සම්පූර්ණ ආධ්‍යාත්මික ජීවිතයේ ගෙවන්ඩම විතරක් කැපවෙනවා. ඒ ගොල්ලෝ පවුල් ජීවිතය අසාර්ථකාය වෙනවද නැත්ත අසාථකය වෙනවා ඇයි රස්සාාවකට යන්න පැය විසිහතරම පන්සල්ලයනවා. ඉවරයින.ඒහි කන්තයක්නේ ඒ අන්තයක් එදට පැටන්න ඕන්න. සමහරුඉන්නවා සල්ලිමයි පන්සල් පෙන්නට පැහැ. ඒකත් අන්තයද නැද්ද. ඒකත් අන්තයක් කෘහස්ථයා ගෘහකටයුතු සිද්ධ කරන්නම ඕනි උට්ටහන විරයාාදිගතා බාහා බලපරිජිතා ශේදාවක්කිිත්තා නේත දම්මිකා දම්ම ල දන්න මජ්ජිම මොකදද මධ්‍යස්ථ තැන එයා උට්ටහන බීරිතියා ගන්නවා. දහඩිය වගුරෝනව අතපය වෙහෙසෝනම ධනය අහම්බ කරනවා හැබැයියාගේ මධ්‍යස්ථභාවය තමයිමකක්ද දම්මිකා දම්ම ලද්දා එයා කොයි වෙලාවකවත් සම්මා ආජීවය ඉක්ම වන්නේ නෑ එච්චරයි. කරන්න පුළුවන්නේ. එතකොට නිවන් ම ගැහිරන්නෙත් නෑ මේ ලෝක ජීවිතය අවුල් වෙන්නෙත් නෑ. සමහරුන්ට වෙලා තියෙන්නේ. එහෙගොල්ලෝ සම්පූර්ණම ගෙදරම ඉඳං එක්කො හාමුදුරුවරු වගේ ඉන්න හදන වගේ ඇතුළේ එක්කො සිල්මය නිවරුවෙන්ඩ හතන වගේ ඇතුළේ. ඉතින් ගෘහජීවිතය එන්න එන්නම අඩාලවෙයිද නැත්ත. අඩාල වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ෙදහමට අනුව ගෘහස්තයෝ ගෙදරයි දලා මේ දහම පුහුණ වෙනවා නං ඒ ඇත්තෝ මධ්‍යස්ථ තැනක පිහිටන්ඩම ඕනෑ අපි සල්ලි හම්භ කරනවා හැබැ අපි දහමි බව එක්මුවන්නේ නෑ බොරුව කපටිකම වංචාාව හොරමැරකම් ප්‍රාණගාත අදත්තාදාන පිකරන්නේ. හැබැ අපි රස්සාාව කරනවා. එතකොට ඒක මධ්‍යස්ථයින. ඒකෙන් නිවන්ම ැහිරෙන්නෙත් නෑ මෙලෝ ජීවිතය කඩාකප්පල් වෙන්නෙත් නැැ.ගේ අත්දොරත් සුද්ද කරන්න ඇතුව නද දුවන් ඇවිල්ල බෝධී ගාව සුද්දධ කොරා කියලා දුකින් නිදහස් වීමක් වෙන්නේ නෑ වෙන්නේ. ඉසල්ලා ගේදුර සුද්දු කරන්න. එතන පිරිසිදු කරලා විවේකයේ ලැබුණු ගමන් ඇවිල්ලා බෝහාන්තුරූගාවත් සුද්ධ පවිත්‍ර කරන්න. ගෙදර ඉන්නයටත් කරුණාවෙන් දයාවෙන් කෑමබීම ටික හදලදීලා බුදුහාමුදුරුවන්ටත් ගිලම් පසු ටිකක් හදලා ගෙනල්ල පූජ කරන්න. භාග්‍යවතු වන්සේටත් පූජ කර. එහරි එතකොට සම්ම බරයිදනැති. සම බරයි. ඒ වීර්ියය ගෘහජීවිතය බිඳ වැටන එක නවත්වනෝ. එවැනි වීර්යක් ගෘහජීවිතයට කරදරයක් වෙන්නේ. තැන් බනත් දහමක් අහන්ඩ පටන් ගත්තු ගවන් සමාරු ඉන්නානේ ගේ ඇතුළම අවුල් කොරගන්න පටන් ගන්නයි. ඒකල්ලො සමිය ප්‍රතික්ෂේප කරනවා බිරිඳ ප්‍රතික්ෂේප කරනවා දරුවන්ගේ වැඩ ප්‍රතික්ෂේප කරනවා මම දැම් බණභාවන පොහුණු වෙන කෙනෙක් කියලා අදිසියටට පොඩිියකා මොන්ටිසෝරියෙන්ගේ ඉන්න කිවත්ගේන්නේ නෑ මට ඕවට වෙලාවක් නෑකින් ඒකත්කම් පැසන්නේ ඒත් කරුණාවනේ. තමන්ගේ දරුවක් දරුවෙක් මොන්ටිසෝරීයට හිල එක්රංඟ එකත් කරුණාවද නැත්ත. කරුණාාවිතින් සියලුම දරුව සූපත් එත්වාගේ කිය ඇද්ක පියන් ඉන්නවට වන ඒ හොඳයිද නැත් ඒ රඩාඩ මේ මොටි ෝදියයට වෙලා අම්මයිනකංගින ලමයි කරන්නි කොච්චද. ක්‍රියාත්මක මර මෛත්‍යත්තියෙන් ටෝ නන. ක්‍රියාත්මක කරුණාව අගතිවලට යන්න පගීයෝ. එමනොත් ගිහි ජීවිතෙත් අවුල්ලලා ගිහි ජීවිතෙත් නැති සසනික ජීවිතයකුත් නැති පිරිසක් වන අපි පුහුණු ෙන් ෝන වෙන ක්‍රමය එකට ඒ එක වෙනම දෙයක්. ඒ පැවිදි පිරිසනි පැවිදි පිරිසට වැනි කටයුතු ටිකක් නෑනේ? ඉ ොට තරුම්ගන්න වීර්ියය අගතියට යන්නේ නැතුව පෞත්තක. වීර්ියයේත් මධ්‍යස්ත බව පෞත්ත ගන්න වයවෙන්ඩපා. මේ ශාසනයේ දුකින් නිදහස්සෙන්ට එවැනි මධ්‍යස්ත වීරයක් තියාගත්ත කියලා ගෘහජීවිතයේ කිසි කරදරයක් වෙන්නේ නෑ මිගසාලා සූත්‍රය කියවක්. නිගසාලා සූත්‍රය අගුත්ත්‍ර නිකා යන මගේ මතක විදිීට මිගසාල සූත්‍රය මිගසාලාවගේ පියාගෙනම කවුද පුරාණ. මිගසාලාගේ සුළුපියයාගෙනම බාප්පගෙනම ඉසිදත්ත. ඉතින් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් කවුද පුරාණ එයා බ්‍රහ්මචාරි වුණා. කම්පූණ ගෘහජීවිතෙන් අයින් වුණා. ඉසිදත්තා යිං ුනෑ. ඉසිදත්්‍ය රස්සාාව කලා ව්‍යාපාර කරා දරුමල් ලොහදාද හිටිය දෙන්නම මැරුණා. මැරුුණට පස්සේ භාගවතු වන්සි ප්‍රකාශයක් කරා. මොකක්ද දෙදෙනම. සකෘදාගාමී දෙදෙනම තුසිිතදිවිය ලෝකෙ එපදිලා ඉන්නවා. මිගසාලා කියන්නේෙ පුරාණගේ දුව හිතරිතුනා. මිගසාලා අනන්ද හන්දුුරුන්ගෙන් ඇහුවා ස්වාමීනී බ්‍රහ්මචාරීවා අදිසිල් දැකපු මගේ තාත්තටයි බ්‍රහ්මචාරීව අදිසිල් රැක්කේ නැතුව සාමාන්‍ය සීලයක් රැගෙන ගෘහකටයුතු කරගෙන හිතපු ඉසිදත්ත මගේ බාපටයි එකම පලේද ලැබෙන්න්නේ කියෙලා. ආන දන්දරුන්ට තුත්තර ැතිවුණ. න්හන්ස භාග්‍යවතුන්හන්ේ හමුුවවෙලා මේ කතා වැැහවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මිගසාලා කියන්නේ අම්බකා අම්භක ප්ඥා සාමාන්‍ය නුවනත් තිබෙන අහිංසක කාන්තාවක් එයාට ඔය කතාව තේරෙන්නේ නෑ ඒගොල්ලො හිතංඉන්නේ අධ්දි සීලයක් රැක්කොත් විතරමයි අධිවුෘත්ත සමාදන් වුණොත් විතරමයි දුින් දහසන්න පුළුවන් කියලා. මම එහෙම ධර්මයක් දේශනා කරන්නේ නෑ කියලා කරුණුත් දහයක් උන්වහන්සේ වදාර. කරනු කියද කරුණුත් දහයක් පෙන්වා දෙනවා. උන්වහන්සේ කෙනෙක් දුකින් නිදහස්වෙන්ඩ උදව් වෙන කරුණුත් කෙනෙක් මොන හේතුවක් නිසාවත් දුකින් නිදහස්සෙන්නේ නැති කරුණු. ඒ නිසා මතකතියාගන්න ඉසිදත් ෘහජීවිතයේ වැඩකරන ගමන් සකෘදාගාමී වුුණා පුරාණ ගෘහජීවිතෙන් අයින් වෙලා සකෘදාගාමි වුණා. එහනම් දෙ දෙෙනටම මාර්ගය මේශසනය තියෙනවද නැත තියෙනවා. ඒහහින්ද ගෘහකටයුතුයි. අධ්‍යාත්මික කටයුතුයි පටලගණ්ඩපා පටලගණඩෙපාමකද පන්සලට ගිලම්පසට හදාගෙන පිස්සු හැදිලා වගේ දව්ුවත් වැඩකල්ල මහන්සි වෙලා එ මිනිහට කහට කෝප්පයක් අත් දෙන්න ඇත්තැ ඉතින් වැඩත් තියේ දැනේ ඉතින් එහෙම මිනිස්සු පන්සල් වලට වෛරකොරණ එක අහන්ඩ දෙයක්දන බනින්නම මුන්ට පන්සල්මයි කියලන ඒ බනින්නේ අර ප්‍රශ්නීන්ද. ධර්මය අහන් අය සමහරු අගතිගාමී වෙනවා. මධ්‍යස්ත වෙන්ද. වීර්ය තියාගන්ඩ මධ්‍යස්තව. එතකොට ප්‍රශ්න වෙන්නේ. එතකොට ස්වාමිපුරුෂයවොත් බොහෝම සතුටින් බණදහන් අහන්ට එකතු වෙනවාද නැත්්ද එකතු වෙනවා. එතකොට දන්නවා මේ මකයේ බිරිඳ බනාහනකොට ඒ ඇත්ති තව හොඳ වෙලානේ. බනැහීම නිසා. ඒ ඇත්තාගේ ජීවිතයට ලොකු බාධාවක් වෙන් හො පේනවනන් රඩුවෙයිද නැත්ත. රඩවෙයි බණපෙන්න්න බැරිවේ පන්සල් පෙන්න්න බැරිවෙයි හාමුදුරුවරු ජීවිතය අවුල් කොරන්ඩෙන කට්ටියක් ලෙස පේනෙයිනේ. අපරාදේ සත්පුරුස ධර්වයක් සමාධක් කොර ගණඩතිය අවස්ථාවක් ඒ ඇත්තට අහිමි වෙයිද නැත. අහිමිවෙයි අන්තගාමි වෙන්නපා. වීර්ිය ඇතියා ගන්න මජ්‍යමා පටිපදා මධ්‍යස්තර කලබල වෙන්න පා. aवde neपा.